හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින්. අතිශය තීරණාත්මක විභාගයකට මුහුණ දුන් කෙනෙක් ප්‍රතිඵල ලැබෙන දවසේදී එකදු සාමාර්ථයක්වත් නොමැතිව සියල්ල අසමත් නම් මොන වගේ හැඟීමක්ද තත්වයක්ද ඇතිවන්නට යන්නේ? දෙවිඳුන්ද අපට විභාගයන් පවත්වන අතර අවසාන විභාගයක්ද අපට සූදානම්ව ඇත. ප්‍රතිඵල ලැබෙන දවස වේදනාව කඳුල පිරි දෙයක් වෙනවාට කවුරුන්ද කැමැති? හැබැයි අපි ඒ ගැන අවදිව සිට දෙවිඳුන් බලාපොරොත්තු වෙන රටාවේ පිළිතුරු සපයන්නට අපොහොසත් බොහෝත් ඇතිවන තත්වය කෙබඳු වේවිද? මේ ගැන අප බලමු. සුද ලියවිල්ල තුලින් එළදරව් 3:2. මක්නිසාද මාගේ දෙවියන් වහන්සේ ඉදිරියේහි නුඹේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව මට සම්භව වුණේ නැත. ඒ නිසා දෙවිඳුන්ගේ ප්‍රේමය මුල් කරගෙන ලැබෙන අනඟි කරුණාව කොයිතරම්ද? අවදිව සිට ඉතිරි වූ නැසී යාමට ලං වූ දේ ස්ථීර කරපන්න, සම්පූර්ණ කරන්න. එබැවින් නුඹ ලැබුවේ කෙසේද, ඇසුවේ කෙසේදයි සිහි කර පැවරුම් සම්පූර්ණ කරන්න. ඒ දේ පවත්වා පසුතැවිලි වෙන්න. මෙම විභාගයේ ස්වરૂපිය තරමක් වෙනස්. ඇයි මෙසේ නුඹ අවදිව නොසිටින්නේහි නම් සොරෙකු මෙන් එන්නෙමි. මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත. මේ විභාගය හොඳින් ඉහලින්ම සමත් වීමට නම් අවදිව සිටීම මූලිකම අවශ්‍යතාවයකි.